IT සහ ඉංග්‍රීසි වලට. E-soft Metro Campus. අපන නෙපෙයිම් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට අදාළ රීති කිහිපයක් හඳුන්වා දෙමින් මහබැංකු අධිපති අජිත් නිවන් කබ්‍රාල් මහතා විසින් මෙම අතිවිශේෂ ගැසට් නිවේදනය නිකුත් කර තිබෙනවා. ඒ අනුව අපනයන කරන ලද සියලු භාණ්ඩ හෝ පිටතට සපයන ලද සේවා වලට අදාළව අපනයන ඉපැයිම් අදාළ පරිදි භාණ්ඩ නැවගත කරන ලද දිනයේ සිට හෝ සේවාවන් සැපයූ දිනයේ සිට දින 180ක් ඇතුළත අනිවාර්යයෙන්ම ශ්‍රී ලංකාවට ගෙන්විය යුතු වෙනවා. එමෙන්ම භාණ්ඩ හෝ සේවා අපනයනය සම්බන්ධයෙන් වන සියලුම අපනයන ඉපැයිම් ලද විගස ඊට අදාළ සියලු ලේඛනගත සාක්ෂි එම මුදල් ලැබෙන ශ්‍රී ලංකාවේ බලපත්‍රලාභී වාණිජ බැංකුවකට හෝ අවසරණත් බලපත්‍රලාභී විශේෂ බැංකුවකට නොපමාව ඉදිරිපත් කළ යුතු බවද එම අතිවිශේෂ ගැසට් නිවේදනයේ සඳහන්. අපනයන ඉපැයිම් ශ්‍රී ලංකාවට ගෙන්වා ගන්නා සෑම භාණ්ඩ හෝ සේවා අපනයනකරුවකුම මාසයක් තුළ ශ්‍රී ලංකාවට ලැබෙන එම ආදායමෙන් අවසරණත් ගෙවීම සඳහා පමණක් භාවිත කිරීමෙන් අනතුරුව ඉතිරිය එළඹෙන මාසයේ 7 වන දින හෝ ඊට ප්‍රථම ශ්‍රී ලංකා රුපියල් වලට අනිවාර්යෙන්ම පරිවර්තනය කළ යුතු බවද එම අතිවිශේෂ ගැසට් නිවේදනයේ සඳහන් වෙනවා. මේ අතර ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ශ්‍රී ලංකාව ලබන මාසයේදී සාකච්ඡා ආරම්භ කිරීමට නියමිත බව විදේශ වාර්තා අනාවරණය කරනවා. එම විදේශ වාර්තාවලට අනුව මෙරට යෝජනා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් මෙති ඉදිරිපත් කිරීම සඳහා මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අප්‍රේල් මැද භාගයේදී වොෂින්ටන් බලාපිටත් යාමට නියමිත වූ තිබෙනවා. විදේශ වාර්තා වැඩිදුරටත් පෙන්වා දෙන්නේ මෙරට ණය ප්‍රතිව්‍යුහගත කිරීම සහ විදේශ විනිමය හිඟේ කළමනාකරණය ඇතුළු අර්බුදකාරී තත්ත්වයන් සඳහා උපකාර ලබා ගැනීමේ සැලැස්මක් සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කිරීමට නියමිත බවයි. කෙසේ වෙතත් එම මාධ්‍ය වාර්තා පළවීමත් සමග ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්‍රාල් මහතා පවසන්නේ අදාළ සාකච්ඡාව ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ අරමුණින් සිදු කරන කටයුත්තක් නොවන බවයි. මේ අතර රටේ පවතින ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් කරුණු 10ක් යටතේ සාකච්ඡා කිරීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පසුබල මන්ත්‍රී කණ්ඩායම ඊයේ පසුරුවේ මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්‍රාල් මහතා හමු වුණා. ඒ සුහද හමුවක් සාකච්ඡාවක් එතුමා ඉතාම අර්ථවත් විදිහට ඒ කාරණා පැහැදිලි කරා. ඉතින් අපි ඒ පිළිබඳව සතුටු වෙනවා. මේ නම්්‍ය විනිමය අනුපාතයකට යෑම පිළිබඳ කාරණාව, ඒ වගේම තමයි ඉදිරියේදී මේ ආර්ථිකය තුළ සිදුවෙන ඒ උද්දමනකාරී ප්‍රවණතාවයන්, ඒවට ඊට පස්සේ මුහුණ දීම සඳහා ගන්නා වූ ක්‍රියාමාර්ග, රටට ඊළඟට කොහොමද මේ බඩු මිල ඉහළ යෑමේ ප්‍රවණතාවයට අපට අත් වශයෙන් මහ ජනතාවට මුහුණ දෙන්නට සිද්ධ වෙනවා. ඉතින් ඒ නිසා අපිට තිබෙන ප්‍රශ්න තමයි අපි පැහැදිලිවම කතා කරන්නේ. එතුමා ඉතා විවෘතව සහ අවංකව පවතින තත්ත්වය, අපි ඒ වෙනුවෙන් විසඳුම් හොයන මාර්ගය සහ අප විසින් යන්න අපේක්ෂා කරන විසඳුමේ ස්වභාවය සහ එහි ප්‍රතිලාභ, මේ සියල්ල මනාලෙස පැහැදිලි කළා. අපි ඒ උපුටා දක්වමින් රටේ මහජනතාව වෙත බොහොම ආදරයෙන් කියනවා, අපි ඉන්නේ දුෂ්කර මොහොතක බව ඇත්ත, හංගන්න දෙයක් නැහැ. හැබැයි මේ දුෂ්කර මොහොතෙන් අත්මිදීම සඳහා වන වැඩපිළිවෙලක් ආණ්ඩුව සතුව තිබෙන බවත්, ඒ විශේෂඥ භාවයන් සහිත කණ්ඩායම සමග එකට එකතු වෙලා කටයුතු කරමින් සිටින බවත් මහ බැංකු අධිපතිවරයා අපිට බොහොම විශ්වාසයෙන් සඳහන් කළා.